වෙල්කම් බැක් ටු සිංහල මූවී කැප්ස් අද මම ඔයාලට අරගෙන වෙලා තියෙන්නේ මෑන් ටු මෑන් කියන 2017 රිලීස් වුණු සුපිරි කොරියන් ඇක්ෂන් ත්‍රිලර් ටීවී සීරීස් එකේ පළවෙනි පාට් එක. ටීවී සීරීස් එකම බලන යන තරම් කාලයක් ඔයාගේ විනාශ කරන්නේ නැතුව ඔයාගේ විනෝදාස්වාදයට උපරිම මට්ටමටම අරගෙන එන්න පුළුවන් වෙන විදිහට ලස්සනට කතාව සරල කරලා කිසිම විශේෂ සිදුවීමක් ස්කිප් නොකර චිල් මෝඩ් ඔන් කරගෙන එන්න යන මාත් එක්ක මේ සීරීස් එකේ පළවෙනි වීඩියෝ එක බලන්න. මොක පටන් ගනිද්දිම අපිට දකින්න පුළුවන් විශේෂ ස්නයිපර් වෙඩික්කරුවෙක් ප්‍රාණපකරුවන් වගේ බේරා ගැනීම මෙහෙයුමකට සම්බන්ධ වෙලා ඉන්න විදිහ. මම මේ වෙලාවේදී මේ උත්සාහ කරන්නේ ත්‍රස්තවාදීක් විසින් ප්‍රාණපේට තියාගෙන ඉන්න පාසල් ළමුන් වගේ බේරා ගන්න. කොමනත් මේ ත්‍රස්තවාදියාගේ ඇඟේ මරාගෙන මැරෙන බෝම්බයකුත් සවි කරගෙන ඉන්න හින්දා අපේ ස්නයිපර් වෙඩික්කරුවා කිම්සියල් වූට එයාගේ ඉලක්කය ලබා ගන්න අනුමැතිය නම් ලැබෙන්නේ නැහැ ඉහළ නිලධාරීන්ගෙන්. කොමන බස් එක ඇතුළේ තත්ත්වය එන්න එන්නම නරකදට හැරෙනවා කියලා තේරුණු කිම් මොකද කරන්නේ? එයාගේ ඉහළ නිලධාරියෙක් අන නොතක ක්ෂණිකව බිල්ඩින් එකෙන් පල්ලෙහාට බැලලා මේ බස් රථයේ ඉන්න ත්‍රස්තවාදියව ඉලක්කගත කරනවා. එගේ ඉලක්කය 100%ක්ම සාර්ථක වෙලා මේ ත්‍රස්තවාදියගේ ඔළුවම කුඩු වෙලා ගියත් ඉහළ නිලධාරින්ගේ අන නොපිළිපැදපු වරදට මොහු අත්තරංගුවට පත් වෙනවා. මගේ මේ විදිහට ප්‍රශ්න කරද්දී මම බොරු කියනවද කියලා හොයාගන්න ලයි ඩිටෙක්ටර් එකක් පාවිච්චි කරත් මගේ වයස අහන වෙලාවෙදිත් මම මේ ප්‍රශ්න කිරීම ජෝක් එකකට අරගෙන වයස යට අවුරුදු 400ක් කියලා කියනවා. කොහොමද වැඩ තියෙන මේ ලයි ඩිටෙක්ටර් එකටවත් මම කියන්නේ බොරුවක් කියලා ඩිටෙක්ට් කරගන්න බැරි වෙනවා. ඒකට විශේෂ හේතුවක් තියෙනවා. ඒකට හේතුව තමයි මට මෙයාගේ ස්ට්‍රෙස් ලෙවල් එක එහෙම නැත්නම් ආතතිය බොම හොඳින් කළමනාකරණය කරගන්න පාලනය කරගන්න හැකියාවක් තියෙනවා. ඔයාලා සමහර විට දන්නවති ලයි ඩිටෙක්ටර් එකක් කරන්නේ බොරුවක් කියන වෙලාවදී අපේ හાર્ට් බීට් එක වැඩි වෙද්දී ඒ හරහා තමයි කියන්නේ බොරුවක්ද ඇත්තද කියන එක අනාවරණය කරගන්නේ. කොමනත් මේ වැඩගේ හැකියාව ගැන විශේෂ පුද්ගලයෙක්ගේ අවධානය යොමු වෙනවා. ඒ තමයි ඩොන්. මොන් ඇවිල්ලා කොරියාවේ විශේෂ බුද්ධි ඒකකයක ඉහළම නිලධාරින් දෙන්නෙක්. මොන් අවසානයේ විශේෂ බුද්ධි නිලධාරියෙක් විදියට ඔහු බඳව ගන්න තීරණය කරනවා. මෙනෝ විශේෂ බුද්ධි නිලධාරියෙක් විදියට කිම්සුවල් වූ ඊළඟට එයාගේ රාජකාරිය ආරම්භ කරනවා. ඒ වගේමයි මෙයාට අර පැවරෙන රාජකාරිය කිසිම බලවකදී සම්පූර්ණ කරන්න අසමත් වෙන්නේ නැති සුපිරිම වැඩකාරයෙක් බවටත් පත්වෙනවා. මේ විදියට මෙයාට පැවරුණු තවත් එක විශේෂ රාජකාරියකට මෙයා යුරෝප් වල බුඩාපෙස්ට් වලට එනවා. තවත් එක ප්‍රොෆෙසර් කෙනෙක් විදියට වෙස්වලාගෙන. මේ වතාවෙදි මෙයාගේ ටාගට් එක වෙන්නේ ඇනා කියලා ගෑනු ළමයෙක්. කොමනත් ලෙක්චර් එකක් අතරදී ඇනාගේ හිත දිනා ගන්න සියලුවට වැඩි මහන්සියක් දරන්න නම් සිද්ධ වෙන්නේ නැහැ. මේ විදිහට සියලෝ හිතා මතාම ඇනායක ආදර සම්බන්ධතාවයකුත් ගොඩනගා ගන්න සමත් වෙනවා. මේ සම්බන්ධතාවය කොච්චර දුර දිග යනවද කියනවනම් අවසානයේ මේ දෙන්න එන්ගේජ් වෙනවා. කොමනත් පස්සේ තමයි අපිට දැනගන්න ලැබෙන්නේ සියලෝගේ ඇත්තම ටාගට් එක ඇනා නෙවෙයි ඇනාගේ තාත්තා කියලා. ඇනාගේ තාත්තාවිලා මාෆියා බොස් කෙනෙක්. හංගේරියාවේ ඒකාධිපති පාලනය පැවතිච්ච කාලෙදී මෙයා විශේෂ රහස් නියෝජිතයෙක් විදියට වැඩ කරලා තියෙනවා අධිරාජ්‍ය යටතේ. සියලෝ මුණ ගැහුණු වෙලාවේදී ඇනාගේ තාත්තා හංගේරියානු භාෂාවෙන් මට බොහොම නින්දා සහගත විදියට කතා කරන්නේ මට හංගේරියන් තේරෙන්නේ නැහැ කියලා හිතාගෙන. හැබැයි මේ දෙයට සියලු හංගේරියන් වලින්ම උත්තර දෙන්නදී එනගේ තාත්තටත් හිතාගන්නවත් බැරි වෙනවා. කොමනත් සියලු මේ වෙලාවේදී එනගේ තාත්තට කියන්නේ ඔහුගේ ව්‍යාපාර සහ ඔහුගේ ගනුදෙනු ගැන කීයටවත් මං එනාට කියන්නේ නැහැ. ඒ ගැන පොඩ්ඩක්වත් බය වෙන්න එපා කියලා. හැබැයි සියලු මෙහෙම කිව්වට එනගේ තාත්තා ඊළඟ මොහොතේදීම සියලු ඉවරයක් කරලා දාන්න එයාගේ කණ්ඩායමක් එවනවා. කොමනත් සියලුට ඇත්තටම කරකියා ගන්න ලොකු දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. ඔහු පසුපසු ආපු කණ්ඩායමක් ටේසර් ගන් එකකින් මොහුට සිහි නැති කරලා රැගෙන යනවා. නවතවතාවක් සියලුවට සිහි එනකොට එයා අන්ඩර්ග්‍රවුන්ඩ් බේස්මන්ට් එකක හිර කරලා දාලා තියෙනවා. ඒ වගේමයි එයාට සිරකරුවෙක්ගේ සූට් එකකුත් ලබා දෙනවා අපිට දකින්න පුළුවන්. කොමනත් මෙතන පොඩි ට්විස්ට් එකක් තියෙනවා. සියලුව හිතාමතාම තමයි මේ බන්ධනාගාරයට සිරකරුවක් විදියට ඇතුල් වෙන්නේ. මේ වැඩේ ගැන ඇනගේ තාත්තා එහෙම නැත්නම් මේ පාතාල නායකයා දැනුවත්. ඉතින් සියලුව මේ විදියට බන්ධනාගාරයකට ඇතුල් වෙන්නේ ඇයි කියලා මටත් ලොකු ප්‍රශ්නයක් තියෙනවා. කතාව ඉස්සරහට ගිහිල්ලා බලමු මොකද්ද සිද්ධ වෙන්නේ යන්නේ කියලා. කොමනත් සියලු මේ බන්ධනාගාරයේදී එයාගේ පරණ සගයෙක් වෙන පැට්‍රෝව හඳුනා ගන්නවා. ඇතනම සියල්ව මේ බන්ධනාගාරයට හිතාමතාම සිරකරුවක් විදියට එන්න තවත් එක හේතුවක් තමයි එයාගේ පරණ සගයව බේරගන්න. බොහොම විශේෂ ආරක්ෂාවක් යොදලා තිබ්බ මේ බන්ධනාගාරයෙන් පලා යන සැලසුම සියල්ව බොහොම සූක්ෂම විදියට ආරම්භ කරන්නේ ඔවුන්ට පුළු පුළුවන් විදියට එකතු කරගන්න පුළුවන් වෙච්ච බොහොම සරල ද්‍රව්‍යටයකුත් එකතු කරගෙන මූලික පිපිරවීමකුත් සූදානම් කරගෙන. කොමනත් මේ සුළු පිපිරවීම මෙයා සිදු කරන්න නියමිත වෙන්නේ බන්ධනාගාරයේ ප්‍රධාන ෆියුස් බොක්ස් එක ඇතුලේ. කොමනත් හැමදේම බොහොම සූක්ෂම විදියට සැලසුම් කරපු මේ දෙන්න ඔවුන් සැලසුම් කරපු විදිහට පලායන දවස උදා වෙනකන් ඇඟිලිගෙනගෙන බලාගෙන ඉන්නවා. එදා උදේ සියල්වට කැම ලබා දෙන වෙලාවේදී මම බොහොම සූක්ෂම විදිහට ළඟ තිබ්බ කොළ කෑල්ලක් කැමක ලබා දෙන්න මගේ දොර අරින වෙලාවේදී දොර ලොක් නොවන විදිහට හිර කරලා දාන්න සමත් වෙනවා. එදා රාත්‍රියේදී ආරක්ෂක නිලධාරියෙ ප්‍රධාන ෆියුස් බොක්ස් එක ඇතුළට වයර් එකක් ෂෝට් කරලා දාලා මුළු බන්ධනාගාරයේම අඳුර ගිල්වන්න සමත් වෙනවා.
වෙනවා. මේ දෙත මුළු බන්ධනාගාරයේම හදිසි තත්ත්වයක් ඇති වෙන හතර වාරයේදී කැමදාන ලොක එක අන්ලොක් කරගත්ත සෙල්වෝ මේ වෙනකන් එයා මහන්සියෙන් සකස් කරගත්ත යතුරු පාවිච්චි කරලා එයාගේ සිරමැදිරිය දොර අරගන්න සමත් වෙනවා. ඊළඟට සෙල්වෝට පැට්‍රෝ ඉන්න සිරමැදිරියට ලං වෙන්න නොහැකි වුණා. පුංචි හුක් එකක් පාවිච්චි කරලා පැට්‍රෝගේ සිරමැදිරියත් අර විදිහම කැම ලබා දෙන කවුලුව අවුසින් ඕපන් කරලා තිබ්බා හින්දා මේ දිහාවට යතුරු ට්‍රාන්ස්ෆර් කරන්න ඔහුට පුළුවන් වෙනවා. කොහොමනම් නොහිතපු විදිහට බොහොම ඉක්මනින් බන්ධනාගාරයේ ආලෝක තත්ත්වය යථාතත්ත්වයට පත් කරගන්න ආරක්ෂකයන්ට පුළුවන් වෙනවත් එක්කම සිරමැදිරියෙන් පැනපු පැට්‍රෝ සහ සෙල්වෝට ක්‍රියාත්මක වෙන්න තියෙන වේලාව බොහොම සීමිත එකක් බවට පත් වෙනවා. කොහොමනම් මේ සිරකරුවන් දවල් කාලයේදී මේ බන්ධනාගාරයේම පල්ලෙහා කොටසේ තියෙන පතලක වැඩට යොදවල තිබ්බ එකෙන් වාසියක් ගත්ත මේ දෙන්න මේ පතල තියෙන ප්‍රදේශයට ඇතුළු වෙන්න සමත් වෙනවා. හැබැයි මේ වෙන විටත් ආරක්ෂකයන් විශාල ප්‍රමාණයක් මුහුණ දෙන්නගේ පස්සෙන් හඹායින පටන් අරගෙන හැබැයි වසනාවට මේ දෙන්නට මේ පතලේ තවත් කොටසකට ඇතුල් වෙලා බන්ධනාගාරයෙන් පිටපැත්තේ තිබ්බ දොරට ආසන්න වෙන්න පුළුවන් වෙනවා. අසන්නේ මේ මෙහෙම සාර්ථක අවසන් කරන්න පුළුවන් වෙච්ච සියල්ව පැට්‍රෝව නැවත වතාවක් රුසියාවට යවන්න සමත් වෙනවා. මෙවලත් තමයි අපිට දැනගන්න ලැබෙන්නේ මෙයා අනායක හදම්කමක් හදාගෙන එහරහයගේ මාෆියා බොස් කෙනෙක් වෙච්ච තාත්තව හඳුනගෙන තාත්තගේ මාර්ගයෙන් සහ එයාගේ සහයෙන් මේ බන්ධනාගාරයට ඇතුළුනේ මේ පැට්‍රෝ කියන පුජ්‍යලය නිදහස් කරගැනීමේ මෙහෙම වෙනුවෙන් කියලා. කොමනත් මේ මෙහෙම අවසන් වුණත් සියලුට තව එක දෙයක් ඉතුරුලා තියෙනවා. ඇන සහය අතර තියෙන සම්බන්ධය කොහොමද නතර කරන්න කියලා. මේකට අලුත් සැලසුමක් ගහපු සියලු ඇන වැඩ කරන කම්පැනි එක ඉස්සරහාගේ වාහනය නතර කරලා තිනවා. ඔහු ඇවිල්ලා මුණ ගැහෙන්න කියලා මෙසේජ් එකක් යවනවා. කොමර ඇන මේ කායික දියාවට එද්දිම සියලු විසින්ම ඔහු හිටපු කායික පුපුරවන්න ඉඩ සලස්වලා එයාගේම මරණය මේ වාහනය ඇතුළේ සිද්ධ වුණා කියලා ප්ලොට් කරලා ඇනව මුලා කරන්න සමත් වෙනවා. වගේම අන්තිමට එන්ගේජ්මන්ට් රින්ග් එකත් ගඟකට විසික් කරලා දාලා සියලු මෙහෙම අන්තිම කොටසත් ඉවර කරලා දාන්න සමත් වෙනවා. කොමනත් මේ මෙහෙමෙන් පස්සේ සියලෝට එක දවසකට වැකේෂන් එකකට යනවා. කොමනත් වැකේෂන් එකකින් කියලා නැහැ සියලෝ ළඟට ආපු ලස්සන කාන්තාවක් එයාගේ පිටිපස්ස සියලෝ දිහවට හරවද්දි මගේ කොන්දේ කොටලා තියෙන ටැටූ එක 0906 කියලා කෝඩ් එකක් ඔහුට හඳුන ගන්න පුළුවන් වෙනවා. හැබැයි මේක මුලින් නම් මහු ගණන් නොගත්තත් එයාගේ ඇතේ තියෙන රෝස්ට් එකේ තියෙන කෝඩ් එකත් මේ ටැටූ එකේ තියෙන කෝඩ් එකට සමානයි කියලා හඳුනගත්තාම තමයි සියලෝට තේරෙන්නේ මොකක් හරි අවුලක් සිද්ධ වෙලා තියෙනවා කියලා. විතරක් නෙවෙයි මේ නතරලා හිටපු හොටෙල් එක වීදුරුවකත් මේ 0906 කෝඩ් එක ලියලා තියෙනවා සියලුවට දකින්න පුළුවන් වෙනවා. එදා රාත්‍රියේදී කැමත් අරගෙන මේ හොටෙල් එකට ඇතුල් වෙන වයසක මිනිස්සෙක් විදිහට සියලුවට හඳුනගන්න පුළුවන් වෙන්නේ එයාගේ ඉහළ නිලධාරියෙක් තමයි. ඔව් මේ විදිහට සියලුව මුණ ගැහෙන වෙස්වලාගෙන ඇවිල්ලා තියෙනවා. කොමනත් මේ 0906 කියවලා තියෙන්නේ එයාගේ ඉහළ නිලධාරියගේ උපන්දිනය කියලා සියලුව මේ වෙන විටත් හඳුනගෙන තියෙනවා. ඒ කියන්නේ සියලුව ඇත්තටම එයාගේ ඉහළ නිලධාරියගේ පැමිණීම බලාපොරොත්තු වීම තමයි ඉඳලා තියෙන්නේ. ඉතින් මේ විදිහට සියලුවගේ වැකේෂන් එකත් අවසන් වෙන්න තමයි නියමිත වෙන්නේ. මෙලඟට මෙයාට නැවත අලුත් මෙහෙයුමකට සම්බන්ධ වෙන්න සිද්ධ වෙනවා. මේ වතාවේදී සියලුවගේ ඉහළ නිලධාරියෙක් කියන්නේ ඔවුන්ගේ ජාතික බුද්ධි ඒකකයේ වැඩ කරන සියලුව වගේම කෝස්ට් කෙනෙක් විදිහට වැඩ කරන යුන් කියන බුද්ධි නිලධාරියා හිටියටියම අතුරුදහන් වෙලා තියෙනවා කියලා. මෙයා විශේෂ මෙහෙයුමක් සඳහා වෙස්වලාගෙන කොරියාවේ සමූහ ව්‍යාපාරයක රැකියාවකුත් කරගෙන ඉඳලා තියෙනවා. කොමාරි විදිහකට මොහු බුද්ධි නිලධාරියෙක් කියලා දැනගෙන මොහු මරලා දාන්න ඇති කියලා තමයි තන ජාතික බුද්ධි ඒකකයේ සැකේ බවට පත්වලා තියෙන්නේ. ඉතින් මේ යු කියන බුද්ධි නිලධාරියට මොකද වුනේ කියන එක අනාවරණය කරගන්න සියලුවට මේ මෙහෙමට බහින්නම සිද්ධ වෙනවා. මේ පිළිබඳ තොරතුරු වගේක් ලබා දෙන ගමන් සියලුවගේ හෙළ නිලධාරියා සියලුවට කියනවා මගේ අන්තිමට උන්ට ටෙක්ස් මැසේජ් එකක් ලැබිලා තියෙනවා. මේකෙන් කියවෙන්නේ වරායක පීඩත් කරන්න සූදානම් වෙලා තිබ්බ කන්ටේනර් එකක කෝඩ් එකක් කියලා. ඉතින් මේ මෙහෙම ආරම්භ කරන්න සියලුවට නැවතවතාවක් කොරියාවට පැමිණෙන්න සිද්ධ වෙනවා. කොමනත් මේ වන විට ජාතික බුද්ධි නිලධාරීන්ට හොයාගන්න පුළුවන් වෙලා තියෙනවා මේ කන්ටේනර් එක ඇතුළේ තිබිලා ගනුදෙනු සඳහා සූදානම් කරලා තිබ්බ ලීකැටම් වගේත් කබඩක් කරලා තියෙන ස්ථානයකොත්. මේ කන්ටේනර් එක යවන්න සූදානම් කරලා තිබෙන රෂ්‍යාවල ජර්මන් වික්ටර් කියන පුජ්‍යලෙකුට කියලා මේ වන විටත් අනාවරණය කරගෙන තියෙනවා. මේ ලීකැටම් ටික වික්ටර් කියන කෝටිපති ව්‍යාපාරිකයා ළඟට රුසියාවට යවන්න සූදානම් කරලා තිබ්බේ නිකම්ම වෙන්න බෑ. මෙතන මොකක් හරි ලොකු රාජකීය ගනුදෙනුවක් සිද්ධ වෙනවා. හැබැයි මේ චෙයාර්මන් වික්ටර් කියන පුජ්‍යලය ළඟට ලං වෙන එකත් ලේසි වැඩක් නෙවෙයි. ඒ සඳහා අලුත් සැලසුමකුත් සියලුගේ බොස් මේ වෙලාවේදී සියලුවට කියනවා. මොකද මේ චෙයාර්මන් වික්ටර් මේ වන විට වුන් ක්වාන් කියන කොරියාවේ ජනප්‍රිය නළුවෙක්ව එයාගේ බර්ත්ඩේ පාටි එකේ විශේෂ අමුත්‍යක් විදිහට රුසියාවලට ගෙන ගන්න ඉන්විටේෂන් එකක් එවලා තියෙනවා. වුන් ක්වාන්ගේ සහායකයෙකු විදිහට සියලුත් වෙස්වලා ගත්තොත් මේ වික්ටර්ගේ නිවසට ඇතුළු වෙන්න පුළුවන් වේවි
වැඩි කියලා සියලුගේ බස් මේ වෙලාවෙදි කියනවා. කොමන තීලංගේ සැලසුමට අනුව මේ ප්‍රධාන නළුවගේ අලුත් ආරක්ෂක නිලධාරිය විදියට රසාවක් හොයාගන්න සියලුවට පුළුවන් වෙනවා. අදරම ඩූහා කියන්නේ මේ බෝකං කියන ජනප්‍රිය නළුවගේ සහායකව විදියට කටයුතු කරන කෙනෙක්. බොහෝ වෙලාවල් වලදී සියලු පුකංගේ ආරක්ෂාව වෙනුවෙන් විවිධ ආරක්ෂිත ක්‍රියාමාර්ග ගන්න විදිය අදරම වුන් කාන්ටවත් හිතාගන්න බෑ. දවසක් මේ විදියට මූවි සෙට් එකක ඉන්න අතරවාරයේදී සියලුවට දකින්න පුළුවන් වෙනවා කිසියම් කෙනෙක් ඇවිල්ලා පුකංගේ කායික ළඟ මොකක්දෝ දෙයක් කරමින් ඉන්නවා. පස්සේ මේ මූවි එකේම කොටසක් විදියට මෙයා වාහනයක් drive කරගෙන යන අතරවාරයේදී මම ඉක්මනින්ම එයාගේ සෙට් එකට දැනුම් දෙනවා එයා drive කරපු වාහනේ තිරංග පද්ධතිය වැඩ කරන්නේ නැහැ කියලා. මේකන දැනගත්ත ගමන්ම සියල්ව බලහත්කාරයෙන්ම පොලිස් කාහයකට නැගලා දුහත්මයකට දාගෙන තිරංග පද්ධතිය අක්‍රිය වෙලා වේගයෙන් ඉදිරියට ඇදෙන උකුවන්ගේ වාහනේ පිටිපසෙන් හඹාගෙන යනවා. කොමනක් මේ විදියට අධික වේගයෙන් ඉදිරියට ඇදමින් පාලනය කරගන්න බැරි උකුවන්ගේ වාහනේ පිටිපසෙන් හඹාගෙන ආපු සියලුගේ වාහනයට වැඩි වෙලාවක් යන කලින් මේ වාහනයට සමීප වෙන්න පුළුවන් වුණොත් දැන් ඊළඟට තියෙන ප්‍රශ්නේ තමයි කොහොමද මේ වාහනේ නතර කරගන්නේ කියන එක. අවසානයේ හයිවේ එකේ කොටසකුත් නඩත්තු කටයුතු සඳහා වහලා තිබ්බත් මොන් දෙගොල්ලටම දැන් වාහනේ නතර කරගන්න පුළුවන් වෙන්නේ නැහැ. කොහොමද තවත් කිලෝමීටර් කිහිපයක් ඉස්සරහින් ඩෙඩ් එන්ඩ් එකක් තියෙන හින්දා සෙල්ලෝට දැන් අවසානයේ ඔවුන්ගේ ජීවිතත් අනතුරට හැරලා හරි උකුවන්ගේ වාහනේ නතර කරන්න අවසාන උත්සාහය ගන්නම සිද්ධ වෙනවා. අධික වේගෙන් ගමන් කරපු මෙයාගේ පොලිස් කායකක පාරටම වම් පැත්තට බ්‍රේක් කරලා මාර්ගය දිගේ ඉස්සරහට කැරක් කැරකේ ලිස්සා යන ඉඩාරලා පුළුවන් වේගයෙන් වාහනේ බ්‍රේක් කරනවා. උකුවන්ගේ වාහනේ ඔහුගේ වාහනේ ගැටෙන්න ආසන්න වෙද්දිම කොමනක් මොකද්ද වාසනාවකට ඩෙඩ් එන්ඩ් එකට මීටර් ගාණාවක් තියෙද්දි උකුවන්ගේ වාහනේ සෙල්ලෝගේ වාහනේ වැදිලා අවසානයේ නතර වෙනවා. සෙල්ලෝට සහ ඩෝහාට කිසි අනතුරක් දනවනත් මේ ගැටීම හින්දා වෝකාන් රෝහල් ගත කරන්නත් සිද්ධ වෙනවා. මේ වෙලාවදී අපිට ෆ්ලෑෂ්බැක් එකකින් දැක ගන්න පුළුවන් වෙනවා වෝකාන් මේට කලනොත් වතාවකදී ෆිල්ම් සෙට් එකකදී සිද්ධ වෙච්ච අනතරකින් ආබාධිත තත්වයටම පත් වෙලා තිනවා. මාස ගණනාවක ෆිසිකල් තෙරපි හැම අරගෙන ඉවරනාට පස්සේ තමයි මේ ආපහු යථා තත්වයට ඇවිල්ලා තියෙන්නේ. වැඩේ තියෙන්නේ මේ රෝහල් ගත වෙලා හිටපු කාලෙදී මගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් වෙලා හිටපු තවත් ජනප්‍රිය ඇක්ට්‍රස් කෙනෙක් කෝටිපති ව්‍යාපාරිකයෙක් කසාද බැඳලා තියෙනවා. කොමනත් මේ වෙච්ච සිදුවීම වෝකාන්ගේ හිතේ තාමත් තදින් කාවද තියෙනවා. අවසානයේ දවස් ගණනාවක් වුන් කාන් එක දිගටම සිල්ම රාජකාරිය නතර කරලා රෙස් කරමින් ඉඳලා ඊළඟ සතියන්තයේදී පැවතෙන චර්මන් වික්ටර්ගේ බර්ත්ඩේ පාටියක වෙනුවෙන් සියල්ව ඩූහායතුළු කණ්ඩායමත් එකතු කරගෙන රුසියාවලට ගමන් ආරම්භ කරනවා. සියලෝ මේ ගමනදීයාගේ මෙහෙම ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්න අතරවාරයේදී මොන් රුසියාවලට ළඟා වුණාට පස්සේ වැස්සලාගෙන ආපු මෙයාගේ ඉහළ නිලධාරිය විසින් විශේෂ යතුරකුත් සියලුවට ලබා දෙන්න කටයුතු කරනවා. අවසානයේ මේ කණ්ඩායම විශේෂ ආරක්ෂාවක් යොදලා තියෙන චර්මන් වික්ටර්ගේ බර්ත්ඩේ පාටියක තියෙන සුවිශාල මන්දිරයට ළඟා වෙනවා. විශේෂ පරීක්ෂණයකින් පස්සේ මොවුන් නිවස ඇතුළට ගන්න අතරවාරයේදී සුවල්වව විශේෂ පරීක්ෂාවකට ලක් වෙන්නේ මේ මෙටල් ඩිටෙක්ටර් එකක් ට්‍රිගර් වෙච්ච හින්දා. අවසානයේ මගේ පොකට් එකේ තිබිලා කොයින් එකක් තමයි ආරක්ෂකයන්ට හොයාගන්න පුළුවන් වෙන්නේ. මේක තර්ජනාත්මක දෙයක් නෙවෙයි කියලා හඳුනාගත්තට පස්සේ සෙලූට මේකත් අරගෙන යන්න ඉඩ ලබා දෙනවා. කොමන මේ සුවිශාල මැන්ෂන් එකට මේ තුන්දෙන ඇතුළු වුණාට පස්සේ සෙලූ කාටත් හොර රහසෙම ඇගේ මෙහෙයුම ආරම්භ කරනවා. කොමනත් මේ ආරක්ෂකයන් නොදැන වුණාට මේ කොයින් එක ඇතුළේ විශේෂ ඩිවයිස් එකක් තියෙනවා. මේක තියෙන මේ ස්පයි ඩිවයිස් එක මම ඉන්ස්ටෝල් කරගත්තට පස්සේ සියලෝගේ බොස්ට පුළුවන් වෙනවා මේ මැන්ෂන් එක සම්පූර්ණයෙන්ම මැපින් කිරීම ආරම්භ කරන්න. ප්ලෑන් එකේ හැටියට නම් ඉදිරි විනාඩි කිහිපෙදී සිද්ධ වෙන්න යන අදිසි විදුලි බිඳ වැටුම අතරවාරයේදී සියලෝ ඇගේ මෙහෙම ක්‍රියාත්මක කරලා අවසන් කරන්නත් අවශ්‍යයි. මේ සුවිශාල මන්දිරය ඇතුළේ තියෙන රහසිගත කාමරයක් ඇතුළේ තියෙන වුඩ් ක්‍රාවින් එක ගන්න එක තමයි සියලෝගේ මූලික සැලසුම වෙන්නේ. මේ වැඩේ කරන්න ඇගේ බොස්ගෙන් උදව් ගන්න සිකියුරිටි කැමරා සිස්ටම් එකට කොයින් එක ඇතුළේ තියෙන USB ඩිවයිස් එක ගන්නත් මෙයාට සිද්ධ වෙනවා. කොමනත් අනේ ඊළඟට අපිට බලන්න පුළුවන් ජර්මන් වික්ටර්ගේ බර්ත්ඩේ පාටියක ආරම්භ වෙන විදිහ. ඊළඟට ජර්මන් වික්ටර් එක්ක විශේෂ ෆොටෝෂූට් එකකට ඔවෙන්න තවත් එක විශේෂ කාමරයකට ඔහුගේ ආරක්ෂකයන් විසින් වුකාන්ව එක්කරගෙන ගියත් ආරක්ෂකයන් කියන්නේ වුකාන්ට ඇරෙන්න සියලුට කාමරයට ඇතුළෙන්න බෑ කියලා. කොමනත් වුකාන් මේ වෙලාවෙදි කියනවා මෙයා ඇගේ ආරක්ෂකයාටත් වඩා ඇගේ සහෝදරයෙක් වගේ කෙනෙක්, ඒ හින්දා මොහු ගැන කියටවත් වද වෙන්න අවශ්‍ය නැහැ කියලා. මේ මන්දිරයේ තියෙන CCTV කැමරා ටික හැක් කරන්න මොකක්කටම කලින් කොහොම හරි CCTV කැමරා කන්ට්‍රෝල් රූම් එකට ගිහිල්ලා මේ USB ඩිවයිස් එක හරහා යගේ බොස්ට කැමරා සිස්ටම් එක හැක් කරන්න ඇක්සස් ලබා දෙන්න ඕනේ. හැබැයි බලහත්කාරයෙන්ම වුකාන සියලුවත් මේ කාමරයට ඇතුල් කරගන්න චර්මන් වික්ටර්ව අන්තිමට කැමති කරගත්ත හින්දා සියලුවට වෙන කරන්න දෙයක් නැහැ වුකාන් ඇතුළු කණ්ඩායමත් එක්ක මේ විශේෂ කාමරයට ඇතුල් වෙන වරෙන්න. කොහොමනම්
විශේෂ කාමරය ඇතුලේ ඩොලර් මිලියන ගණනක් වටින පෞරාණික බඩු කොටහරිය ඒකේ කලෙක්ෂන් එකට එකතු කරගෙන තියෙනවා කියලා ඔවුන්ට දකින්න පුළුවන් වෙනවා. ඒ විතරක් නෙවෙයි සෙල්ලුවගේ ටාගට් එක වෙච්ච මේ විශේෂ ලී පිළිමයත් මේ අතර තියෙනවා ඔහුට නොටිස් වෙනවා. ඊළඟට පෙන්වන ෆ්ලෑෂ්බැක් එකේදී අපිට දැක ගන්න පුළුවන් වෙනවා සෙල්ලෝ වුකන් එක මේ මන්දිරයට ඇතුළු වෙන කලින් කලිමතාවකදී ආවුදව් කරපු අර පෙට්‍රෝ කියන හමුදා නිලධාරියව මුණ ගැහෙන්න ගිහිල්ලා තියෙනවා. මොනුත් කාලයක් ඉඳන් චර්මන් වික්ටර්ව කොටු කරගන්න විවිධ සැලසුම් එළලා තිබ්බත් ප්‍රමාණවත් සාක්ෂි නොතිබෙච්ච හින්දා ඔහුගේ මේ නීති විරෝධී ව්‍යාපාර සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමක් කරන්න මේ වෙනකම් පුළුවන් වෙලා නැහැ. කොමන පෙට්‍රෝට උදව්වක් විදිහට සාක්ෂි ඇතුවම ඔහු අත්අඩංගුවට ගන්න විදියක් හදලා දෙන්නම් කියලා කියපු සියලු මේ වෙනුවෙන් එයාටත් පුංචි උදව්වක් කරන්න කියලා පෙට්‍රෝට කියනවා. එනෝ කලින් සැලසුම් කරගත්ත විදිහට EMP බ්ලාස්ට් එක කරහා මේ ස්ථානයේ තියෙන විදුලි බලය ඒ වගේම අනිකුත් සංවේදන උපකරණ ඔක්කොම විනාඩි කිහිපයකට අක්‍රිය කරන්න පෙට්‍රෝ උදව් කරන්න එකඟ වෙලා තියෙනවා. අවසානයේ වෙලාව හරි කියලා සියල්වුරු එයාගේ බොස්ට ලබා දෙන පණිවිඩය අනුව මේ පණිවිඩය පෙට්‍රෝ අතර පත්වන ගමම ඔහුගේ විශේෂ ඩ්‍රෝන් එකක් මේ EMP බ්ලාස්ට් එක සිද්ධ කරන්න මේ ලොකේෂන් එකට ලඟා වෙනවා. මේ ඩ්‍රෝන් එක විසින් සිද්ධ කරපු EMP බ්ලාස්ට් එකත් එක්කම මේ මන්දිරයේ විදුලි බලය සහ අනිකුත් සංවේදන පද්ධත සියලුම දේ ක්ෂණයකින්ම අක්‍රිය වෙලා යනවා. කොහොමනම් මේ හදිසි විදුලි අක්‍රිය වීමත් එක්කම චර්මන් යගේ ආරක්ෂකයන්ට හතර වටේ එයාලගේ ගෙස්ලා ඉස්සරහම මේ විදිහට බැනවදිද්දි විනාඩි 5කින් ජෙනරේටර් එක බැකප් වෙනවා කියලා කියන අතරවාරයේදී ඉදිබන්දම් ආලෝකයෙන්ම බර්ත්ඩේ කේක් එක කවන්නත් වැඩේ සූදානම් කරනවා. මේ අතරවාරයේ තමයි සියලු හෙමිට බෝඩ් රූම් එකෙන් එයාගේ මෙහෙමට පිට වෙලා යන්නේ. මෙයා මේ වෙලාවේදී එයාගේ ඇහැට විශේෂ ලෙන්ස් එකකුත් දාගන්නවා. අවට එන සතුරන් ගැන එයාට ට්‍රිගර් කරන්න පුළුවන් හැකියාවක් තියෙන. කොහොමනම් මේ රහස් කාමරයට ඇතුළු වෙන කලින් ආරක්ෂකෙක්ව සද්ද නැතුවම ඉවරයක් කරලා දාපු සියලු මේ රහසිගත කාමරය ඇතුළේ තිබ්බ සේෆ් එක ඕපන් කරලා ඔවුන්ට අවශ්‍ය වෙලා තිබ්බ මේ විශේෂිත ලිප් පිළිම එළියට ගන්න සමත් වෙනවා. කොහොමනම් ඊළඟ මොහොතේදීම මෙයා රූෆ්ටොප් එකකට ගිහිල්ලා කිසිම ආරක්ෂකයෙක්ගේ නැත නොගැටෙන විදිහට එයාගේ බොස් එවපු ඩ්‍රෝන් එකට මේ ලිප් පිළිම සවි කරලා මේ බිල්ඩින් එකෙන් පිට කරන්න සමත් වෙනවා. කොහොමනම් රූෆ්ටොප් එක උඩින් නම් පල්ලෙහාට බහිද්දි චර්මන් පැට්‍රික්ගේ ආරක්ෂකයන්ට සෙල්ලු අහුවෙන්න ගියත් අන්ධකාරය හින්දා එයාගේ මූණ නම් හරියට පැහැදිලිව පේන්නේ නැහැ. කොහොමනම් ආරක්ෂකයන් අවසානයේ මොහොව කොටු කරගන්න මොහොතකට කලින් මේ බිල්ඩින් එකේ පහළ කොටසට පැනගත් සියල්වු කරන්ට් එක ඇද්දිම ලුහා ළඟට ගිහිල්ලා ඇත්ත එක ඩාන්ස් කරනවා වගේ රඟපපු හින්දා ආරක්ෂකයන්ට මොහු ගැන ලොකු සැකයක් ඇති වෙන්නේ නැහැ. කොමන ඩෝහා මේ සීන් එකත් එක්කම ටිකක් කලබල වෙච්ච හින්දා සියල්ලෝ කියනවා ඒ වෙච්ච සීන් එක මෙතනින්ම අමතක කරලා දාන කියලා. කොමන නැවත විදුලි බලය යථාතත්වයට පත් වුණාට පස්සේ ජර්මන් පැට්‍රික්ගේ ආරක්ෂකයෙක් ඇවිල්ලා මෙයාට කොඳුරලා කියනවා EMP බ්ලාස්ට් එකක් හින්දා තමයි සන්නිවේදන පද්ධතිය වගේම විදුලි ආලෝකය අක්‍රිය වුණේ කියලා. ඒ වගේමයි විදුලි ආලෝකය නැති වෙලා තිබ්බ විනාඩි 5ක කාලෙදී සේපුවත් මංකොල්ල කාලා කියලා පැට්‍රික්ට කියන අතරවාරේ මේ ස්ථානේ මොකක් හරි ලොකු දෙයක් ඊළඟට සිද්ධ වෙන්න යනවා. එහෙනම් පුළුවන් ඉක්මනින්ම මෙතනින් පිට වෙලා යන්න ඕන කියලා චර්මන්ට කියනවා. මේත් එක්කම මේ බිල්ඩින් එක වටා රුසියානු ආරක්ෂක හංසවල හෙලිකොප්ටර් යාන කැරකෙන්න පටන් ගන්නවා. තවත් මොහොතකින් මේජර් පැට්‍රෝ ඇතුළු විශේෂ රුසියානු හමුදා කණ්ඩායමක් මේ ස්ථානයට කඩාවදිනවා. අවසානයේ සියලුවගේ උදව් නිසා මේජර් පැට්‍රෝ ඇතුළු කණ්ඩායමට සාක්ෂි ඇතුව චර්මන් පැට්‍රික්ව අතුරුදහන් ගන්නත් අවස්ථාව උදා වෙනවා. මේ මෙහෙමත් මේ විදියට අවසන් වුණාට පස්සේ මේ කණ්ඩායම නැවත වතාවක් පිටත් වෙලා යනවා. කොමන දකුණු කොරියාවට ආවට පස්සේ මේ පිළිම පාරක්ෂා කළ බලද්දි පිළිම ඇතුළ සංගවල තිබ්බ බොක්ස් එකක් ඇතුළ තිබිලා යතුරක කොටසක් ඔවුන්ට හොයාගන්න පුළුවන් වෙනවා. කොමනත් මේ යතුරේ තවත් කොටස් කිහිපයක් ඇති කියලා තමයි මොන්ටි ළඟට සැක හිතෙන්නේ. මේ වෙලාවදී සෙලෝගේ බොස් සෙලෝට කියන්නේ මේ වගේම පිළිමයක් තායිලන්ත රාජකීය බහුල සතුව තියෙනවා. ඒක හෙට අනිද්දම කොරියාවේ ඔක්ෂන් එකකද විකුණන්නත් නියමිත වෙලා තියෙනවා කියලා. කොමනත් මේ පිළිමේ කේස් එක මේ විදිහට අවසන් වුණාට පස්සේ බුකන් කියන නළුව ළඟ තවදුරටත් ආරක්ෂකෙක් විදිහට රඟපාන්න අවශ්‍ය නැහැ කියලා තේරුණාට පස්සේ තමයි සෙලෝට පොඩි සැනසීමක් දැනෙන්නේ. මොකද මෙයාට ලැබිච්ච පරණ රාජකාරීත් එක බලද්දි මේක වෙලාව අකමැතිම වෙච්ච රාජකාරියක්. කොමනත් කලින් වතාවකදී වගේම මේ වතාවෙදිත් පිපිරමකින් තමගේ ජීවිතය හැමුණා කියලා බුකන් ඇතුළු කණ්ඩායමට අඟවන්න උත්සාහ කරත් මගේ බොස් කියන්නේ මේවතාවදී නම් එහෙම වැඩක් කරොත් එහෙම වැඩේ පොඩ්ඩක් අවුල් ආවේ. වුකන් කියන්නේ ජනප්‍රිය නළුවෙක් හින්දා ඔහුගේ ෆොටෝස් එහෙමත් මීඩියා වල පවා යාවි කියලා. එනෝ වෙන විදිහක් ගැන හිතන්න සියලු ඊළඟට කල්පනා කරලා හිතාමතාම තමන්ව රස්සාවෙන් අයින් කරන තත්ත්වයට සියලු තමන්ගේ කල්කිරියාව වෙනස් කරන්න පටන් ගන්නවා. මේ ෆිල්ම් සෙට් එකේදී වුකන්ට වාඩෙන්න තිබ්බ සීට් එකේ තනියම වාඩිලා ඉඳලා ඔහු තරහා ගසන්න උත්සාහ කරා. මගේ හිත හිතේම සිද්ධ වෙච්ච හැසිරීමේ වෙනස කොහොමුණත් වුකන් මේක වැඩි ගණන් ගන්නේ නැහැ. අසන්නේ මේ පුඩොඩ පයින් එකක් ගහලා වැඩි වරනට පස්සේ වූකන් එයාගේ නිවසට එක්කරගෙන යන සියලු වාහනයට නැගත් ඔහු වූකන් වෙනුවෙන් දොරව තරින තරම් කරුණික වෙන්නේ නැහැ. මේ වෙලාවෙදිත් වූකන් සියලුගේ මේ හදිසි හැසිරීමේ වෙනස වැඩි ගණන් ගන්න එපා කියලා එයාගේ කණ්ඩායමට කියනවා. සියලු මේ විදිහට අසාර්ථක උත්සාහයන් කිහිපයක් ගත්තට පස්සේ කීටත් වූකන් එයාව රසවෙන් අයින් කරන්නේ නැහැ කියලා තේරුම් ගත්තට පස්සේ එයාම වූකන්ට ගිහලා කියනවා එයා රසවෙන් අයින් වෙනවා කියලා. වූකන් මේ වෙලාවෙදි සියලුට ටික දවසකට ඕනනම් පඩිත් එක්කම නිවාඩුවක් අරගෙන අපහු රසවට එන්න කියලා කිව්වත් අන්තිමට මේ රසව
කමල ගහලා සියලෝ පිට වෙලා යනවා. ඊළඟට සියලෝට තව එක ප්‍රශ්නයක් තියෙන විසඳ ගන්න. ඒ තමයි මේ ඩෝහා එක තියෙන ප්‍රශ්නය. දුහා සියලෝ ජොබ් එකෙන් අයින් වුණා කියලා දැනගත්තට පස්සේ එයා යනවා සියලෝ මුණ ගැහිලා එයා එක මේ ගැන කතා කරන්න. අතරම ඩෝහා හිතන්නේ සියලෝ රසාවෙන් අයින් වෙන්නේ නැත්තේ සියලෝ ඩෝහා එක එක පාර්ශවීය ආදරයක පැටලලා ඉන්න හින්දා. ඒ වගේමයි ඩෝහාගෙන් ඒ ගැන කිසි ප්‍රතිචාරයක් ලැබෙන්නේ නැති හින්දා වෙන්නේ නැති කියලා. මේ විදිහට ඩෝහා තමන්ගෙන හිතාගෙන ඉන්නවා කියලා සියලෝ දැනගත්තට පස්සේ ඩෝහාට මේ වෙලාවේදී සියලෝ හොඳටම කෑ ගහනවා. සෑහෙන වැරදියට මං ගැන හිතාගෙන ඉන්නේ. ඩෝහා ඔයා වගේ සරල සාමාන්‍ය විදිහේ කෙල්ලෙක් ගැන මං කියටවත් හිතන්නේ නැහැ. ඔයා හිතාගෙන ඉන්නවනම් මං ඔයා ගැන ලොකුවට බලාපොරොත්තු තියාගෙන ඉන්නවා. එහෙනම් තමයි රසා වෙනුත් අයින් වුණේ කියලා ඔයාට සෑහෙන ලොකු වැරදීමක් සිද්ධ වෙලා තියෙන කියලා ඩෝහාට හිනා වෙන්න ගන්නවා. මේ කතාවත් එක්කම ඩෝහා හොඳටම ඇසල කඳුළු පොරවගෙන ඉදිද්දි සෙල්ලෝ මෙතනින් නැගිටලා පිට වෙලා යන කලින් ඇයට කියනවා අපහු කවදාවත් මං ගැන හිතන්න තියා එහෙම හිතනවා කියලා හිතන්නවත් කල්පනා කරන්න එපා කියලා. කොහොමනම් මේ රෙස්ටෝරන්ට් එකෙන් ඩෝහාගේ මුණ ගැහිමෙන් පස්සේ සියලෝ එළියට එද්දිම එයාට යාගේ බොස් කෙන් කෝල් එකක් එනවා. එයාගේ බොස් මේ වෙලාවේදී කියන්නේ කීයටවත් ඔය රස්සාවෙන් දැම්මම අයින් වෙන්න පහින් වුණොත් එහෙම ඔයා රහස් නියෝජිතයෙක් කියලා එළිය කට්ටිය දැනගන්න ඉඩ තියෙනවා කියලා. මීට මොහොතකට කලින් ඩෝහාට එක්කත් ප්‍රශ්නයක් දාගෙන සියලුම වැඩ ටික අවසන් කරලා හිටපු සියලෝ එකපාරටම ආපහු ඩෝහා දිහාවට දුවගෙන ගිහලා බලෙන්ම ඇව කිස් කරනවා. මේ සිද්ධියට අනිත් අතට සියලුවට ඩෝහාගෙන් ලැබෙන්නේ මුණ පෙරෙන්න කඹුල් පහරක්. කොහොමනම් මේ වෙලාවේදී සියලුව අපව වතාවක් ඩෝහාට කියන්නේ ඇත්තටම එයාගේ හිතේ තිබ්බ කලකිරීම ගතිය හින්ද තමයි රස්සාව ඩෝහාගෙන් දෙන්නගෙම අයින් වෙන කල්පනා කරේ. හැබැයි ඒ විදිහට එයාට තවදුරටත් ජීවත් වෙන්න බෑ කියලා මේ වෙලාවෙදිම කල්පනා වුණා. එහෙනම් රසාවෙන් අයින් වෙන්නෙත් නැහැ. දිගටම ඔයාලගේ ටීම් එකත් එක්ක ඉන්නවා කියලා සියලෝ ඩෝහාට කියනවා. ඊළඟ සීන් එකේදී අපිට දකින්න පුළුවන් සියලෝ සහ යාගේ බොස් ඔවුන්ගේ හෙඩ් ක්වාටර්ස් වලදී නැවත වතාවක් මුණ ගැහෙන විදිහ. අර කලින් කියපු තායිලන්ඩ් රජ පවුලට අයිතිලා තියෙන දැව පිළිම නීති විරෝධී විදිහට ඔක්ෂන් එකකදී විකුණන්න දාලා තිනවා. හැබැයි මේ ඔක්ෂන් එකට ඇතුල් වෙන්න නම් ඒක සමාජිකයන්ට විතරක් තියෙන බ්ලැක් රින් එකක් ඔවුන් ගන්න ඕන කියලා කියනවා. ඔයාට දැන් සමහර විට අමතක වෙලා ඇති සියුංගෝ මේ විදිහට කොරියාවට ආවු මූලික මෙහෙමුනේ ගෝස්ට් ඒජන්ට් කෙනෙක් වෙච්ච යෝගේ ඝාතනය ගැන රහස අනාවරණය කරගන්න. වැඩේ තියෙන්නේ මේ මෙහෙම වෙන විදිහට දැන් සෑහෙන සංකීර්ණ එකක් බවට පත් වෙලා තියෙනවා. මේනට සියුංගෝගේ බොස්ට හොයාගන්න පුළුවන් වෙලා තියෙනවා මේ කියපු නැත්නම් අතුරුදහන් වෙච්ච ඒජන්ට් යුන්ගේ ඔත්තුකරුවෙක්ගේ ළඟ මේකෙන බ්ලැක් රින් එකක් තිබිලා තියෙනවා කියලා. මේ ඔත්තුකරුවගේ නම ගෝල් ෆින්ගර් විදිහට තමයි හඳුන්වන්නේ. තවත් රහසක් තමයි මේ පුජ්‍යලගේ ඇත්තම නම තමයි මියන්සක්, එහෙම නැත්නම් ඩෝහාගේ තාත්තා. මෙන්න මේ සම්බන්ධතාවය හිඳ තමයි සියංගෝට තවදුරටත් එයා කරන රස්සාවෙ දිගටම රැඳිලා ඉන්න කියලා මෙයාගේ බොස් අලින් දැනුවත් කරේ. වැඩේ තියෙන්නේ මේ ගෝල්ඩ් රින්ග කියන පුජ්‍යල දැනටමත් බන්ධනාගාරගත වෙලා ඉන්නේ. ඒ වගේමයි මේ බ්ලැක් රින් එක දැන් ඩෝහා ළඟ තියෙන්නේ. ඒ වගේමයි මේ බ්ලැක් රින් එකේ තියෙන වටිනාකම මොකද්ද කියලාවත් දන්නේ නැහැ කියලා තමයි සියංගෝගේ බොස් කියන්නේ. ඊළඟට අපිට දකින්න පුළුවන් මේ කතාවේ තවත් එක ප්‍රධාන චරිතයක් බෙක් කියන කොරියානු පාර්ලිමේන්තුවේ කොංග්‍රස් සභිකයෙක්. මෙම කතා කරමින් ඉන්නේ සංජය කියලා සංසං කියන සමූහ ව්‍යාපාරයක අධිකාරියත් එක්ක. මොහු සංජය එක මේ විදිහට ඩීල් එකක් දාගන්නේ ඊළඟ මැතිවරණයේදී ජනාධිපතිවරණයට ඉල්ලන්න මැගේ තියෙන බලාපොරොත්තුවත් එක්ක ඊට අවශ්‍ය අරමුදල් සකස් කරගන්න. ඡන්ද කැම්පේන් එකට උදව් කරොත් අනිත් අතට මැගේ ව්‍යාපාරවලටත් සලකන්නම් කියලා තමයි මේ කොංග්‍රස්මන් මේ වෙලාවේදී සංජයට කියන්නේ. තවත් එක විශේෂ දෙයක් තමයි මේ සංසං කියන කම්පැනි එක ඇතුලේ සේවකයෙක් විදිහට යුන් කියන මේ රාස් නියෝජිතයා වෙස්වලාගෙන වැඩ කරපු කාලෙදී තමයි ඔහුගේ අතුරුදහන් වීමත් සිද්ධ වුණේ. කොමනත් මේ බෙක් කියන මහජන නියෝජිතයා සංජයට පොරොන්දු වෙනවා කොහොම හරි සංජයගේ 100ට අයිති වෙලා තිබ්බ සංගවපු නීති විරෝධී මුදල් සහ තවත් වටිනා වස්තුන් ගොඩාරයක් හංගලා තියෙන ස්ථාන ගැන හොයාගන්න තියෙන මේ ලී පිළිම ටික කොහොම හරි හොයලා දෙන්නම් කියලා. මොකද මහජන නියෝජිතයෙක් විදියට බෙක්ට රජ බුද්ධියෙක් එකේ ඉහළ පුටු එක ලොකු කනෙක්ෂන් මොහු දැනටමත් හදාගෙන තියෙනවා. ඔහු මේ වෙන විටත් දැනගෙන තියෙනවා සියලු සහ එයාගේ බොස් වෙච්ච ඩෝහැන් එකතු වෙලා පළවෙනි පිළිමේ මේ වෙන විටත් දෘශ්‍යාව ඉඳලා අරගෙන එන්න සමත් වෙලා තියෙනවා කියලා. ඩොනලිව් ළඟ තියෙන මේ දව පිළිමය තවත් ස්ථානයකට හෝමාරුවක් සඳහා අරගෙන යනවා කියලා බෙක් පණිවිඩය දැනගත්තට පස්සේ එයා කීචෝල් කියලා හිට්මන් කෙනෙක්ව ලෑස්ති කරනවා ඩොන්හියන්ව ඉවරයක් කළා හරි මේ දව පිළිමය ඔවුන්ගේ අතරපත් කරගන්න. කොහොමද මේ ගනුදෙනු සිද්ධ වෙන ලොකේෂන් එක ට්‍රැක් කරගත්තට පස්සේ කීචෝල් එයාගේ ස්නයිපර් තුවක්කුවත් අදාළ ස්ථානයට ආසන්නයේ තියෙන බිල්ඩින් එක ස්ථානගත කරගෙන ඩොහියොන් මේ ස්ථානයට ළඟා වෙනකන් රකවල්ලාගෙන ඉන්නවා. කීචෝල් වාහනේ බහින්නත් කලින් ඩොහියොන්ට මාරාන්තික වෙඩි ප්‍රහාරයක් වාහනේ දිහාවට එල්ල කරත් මගේ වාහනේ බුලට් ප්‍රූෆ් එකක් වෙච්ච හින්දා පළවෙනි වෙඩි ප්‍රහාරය සාර්ථක නොවෙච්ච හින්දා මම දෙවෙනි ඉලක්කයක් ගන්න සූදානම් වෙද්දිම මගේ උරහිසට තවත් ස්නයිපර් වෙඩික්කරුවෙක්ගේ තුවක්කුවකින් නිකුත් වෙච්ච උණ්ඩයක් එල්ල වෙනවා. මේ වෙන කවුරුවත් නෙමෙයි මේ ස්නයිපර් වෙඩික්කරුව වෙන කවුරුවත් නෙමෙයි සියල්වෝ. කොමන සියල්වෝ කව එක ලබා දෙන අතර වාරයේදී ඩියොන් හියෝ ඇතුළු කණ්ඩායම මේ වෙඩික්කරුව ඉන්න ස්ථානයට ළඟා වෙන්න උත්සාහ ගන්නවා. වෙන විදිහට මේක ඇතරම වුන් සිදු කරපු තවත් එක රංගපෑමක්. ඔවුන්ට අවශ්‍ය වෙලා තියෙන්නේ මේ යුන් කියන ඔවුන්ගේ ගෝස්ට්
ඒජන්ගේ මරණයට වග කියන්න ඕන තවත් පාර්ශවයක් ඉන්නවන ඒ පාර්ශවය ගැන තොරතුරු හොයාගන්න තමා මේ විදිහේ තවත් එක ඇක්ට් එකක් ඔවුන් සිද්ධ කරලා තියෙන්නේ. දැන් මේ හිට්මන්ව අල්ලගත්තොත් මේ හිට්මන්ව මේ වැඩේට යොදව ගත්ත මහමොලකාරයත් ඔවුන්ට හොයාගන්න පුළුවන්. ඩෙපියුටි ජැන් සහ ඩොන්ග් හියුන් මේ වැඩකරු හොයාගෙන ඉහළ බිල්ඩින් එකට ගමන් කරන අතරවාරයේදී සෙන්ව තමන්ගේ ඉලක්කය පොඩ්ඩක්වත් වෙනස් නොකර බලාගෙන ඉන්නේ. කිචල් කොහින් හරි මොහොතකදී මේ ස්ථානයෙන් පලායන උත්සාහ කරොත් නැවත වෙඩි තියන්න කියලා බලාපොරොත්තු වෙයි. කොමන කිචල් ඊළඟ අවස්ථාවේදී ස්මෝක් බෝම්බ එකක් ගහලා ලැබුණු අවස්ථාවේ මේ බිල්ඩින් එකෙන් පලා යන්න උත්සාහ ගන්නවා. සියලුම නැවතත් කිචල්ගේ පස්සෙන් හඹාගෙන එනවා කියලා තේරුණාට පස්සේ මේ සිලින්ඩර් එකක් දිහාටත් වෙඩි තියලා සියලුගේ ගමන පමා කරන්න සමත් වෙනවා. ඩොහයම් සහයාගේ බොස් රූෆ්ටොප් එක උඩට ළඟා වෙනකොට පමා වැඩි කිචල් කොහොම හරි මේ බිල්ඩින් එකෙන් පල්ලහැට පැන ගන්න විදියක් හොයාගෙන අවසන්. කොමනත් මේ මෙහෙමෙන් පස්සේ සියල්වෝ කියනවා මේ වෙඩික්කරුවා එයට ටිකක් හොරුපුරුදුයි. ඌකුවන්ගේ වාහන අනතුරට ලක් වෙන අවස්ථාවේදී ඒ ස්ථානයේ හිටියත් මේ පුජ්‍යලෙම කියලා තමයි ඔහුට මතක කියලා සියල්වෝ කියනවා. කොමනත් කිචල් විසින් ඇතරල දාලා ගිය ස්නයිපර් තුවක්කුව පරීක්ෂා කර බලපු සියල්වෝගේ බොස්ලා දෙන්නට තේරෙනවා මේ තුවක්කුවේ අයිතිකාරය කවුද කියන එක. මේ තුවක්කුව කොරියානු විශේෂ බලකායක් විසින්ම පාවිච්චි කරන ස්නයිපර් තුවක්කුවක්. මේ විදිහට මේ යුගින රහස් නියෝජිතයගේ ඝාතනය සම්බන්ධයෙන් සිදු කරන පර්යේෂණ සෑහෙන වපසරික ඇතර පැතිරලා යන අතරවාරයේදී අපිට තවත් එක සිදුවීමකින් දකින්න පුළුවන්. සියල්වෝ සහ ඩෝහා දැන් ටීඑන් ටික අපහු ලඟ වෙන පටන් අරගෙන තියෙනවා. ඇතරම සියල්වෝගේ මෙහෙව මේ කොටසක් විදිහටම මේ කොටසත් ක්‍රියාත්මක වුණත් සියල්වෝගේ හිතේ ඇත්තටම දැන් ඩෝහා ගැන පුංචි හැඟීමකුත් ඇති වෙන්න පටන් අරගෙන. ඩෝහා රාත්‍රියේ ආහාරයක් ගනිමින් ඉඳිද්දී සියොන්වෝ එක එයාගේ අතීතය මතක් කරන ගමන් කියන්නේ ඇගේ තාත්තා හිර යන කලින් සෑහෙන නායකාරයෙක් ගොඩක් අතින් මුදල් අරගෙන අන්තිමට මේ මුදල් නගපු හින්දා මේ නායකාරයෝ ඉස්සරහා ඩෝහාටත් නින්දාවට පත් වෙන්න සිද්ධ වුණා කියලා. එතරක් නෙවෙයි මේ කිසිම වෙලාවකදී යාගේ තාතා එයා දිහා හරියට හැක් කරලවත් බැලුවෙත් නැහැ කියලා ඩෝහා මතක් කරන ගමන් ඉරදීහව බලන්න ගිය වෙලාවකදී එයාගේ තාතා ලබා දුන්නු රින් එකක් සියගේ කනත්තෙම දාලාව කියලා ඩෝහා සියලුවට කියනවා. මේකින රින් එක තමයි සියලුව මේ වෙනකන් අහන්න බලාපොරොත්තු වෙන්න හිටපු කතාව. මොකද මේ රින් එක අවශ්‍ය වෙනව මොවුන්ට මේ රහසිගතව ඊළඟට පවත්වන්න නියමිත ඔක්ෂන් එකට ගිහිලා ඔවුන්ට අවශ්‍ය කී එක සකස් කරගන්න ඊළඟ හෝඩුවාව තියෙන දව පිළිම මෙලදී ගන්න තියෙන එකම අවස්ථාව ලැබෙන්නේ මේ බ්ලැක් රින් එක ලබා ගත්තොත් විතරයි. පස්සේ මේ සිමිටරි එක ගැන සම්පූර්ණ විස්තර අහගත්තට පස්සේ අදාළ ස්ථානයට ගිහිලා මේ බ්ලැක් රින් එක සියල්ලෝ ලබා ගන්න කටයුතු කරනවා. ඒ වගේමයි ඒ ගැන එයාගේ බොස්ට දැනුවත් කරන්නත් මොහු අමතක කරන්නේ නැහැ. පස්සේ කොහොම හරි දැන් හිරෙන් නිදහස් වෙලා ඉන්න ඩෝහාගේ තාත්තව හොයාගෙන මොහු එක්ක කතා කරන්න අවස්ථාවක් හදාගන්න සියල්ලෝ සමත් වෙනවා. සියල්ලෝ ඩෝහාගේ තාත්තත් එක්ක කතා කරද්දී මොහුට බොහොම මිල අධික විදිහේ වොච් එකක් ලබා දීලා තිනවා. සොංසන් කම්පැනිකේ අයිතිකාරයා සංජය විසින් කියලා තොහු මේ වෙලාවේදී කියනවා. මේ වෙලාවේදී සියල්ලෝට එක දෙයක් පැහැදිලි මේ බ්ලැක් රින් එක ලබා ගන්න සංජයත් බලාපොරොත්තු වෙන ඉන්නවා කියලා. කොමනත් මේ වොච් එක පොඩ්ඩක් බලන්න අතර ගැතර පස්සේ තමලඟ තියෙන ස්කෑන් එක පාවිච්චි කරලා චෙක් කරලා බලද්දී මේ වොච් එක ඇතුලේ බග් ඩිවයිස් එකක් එහෙම නැත්නම් රෙකෝඩින් ඩිවයිස් එකක් සවි කරලා කියලා සියල්ලෝ දැනගත්ත ගමන් මම මේ වොච් එක අරගෙන වතුරට දානවා. කොමන සංජයගේ මිනිසු මෙවන විට සිද්ධ වෙච්ච කතා බහින් මේ බ්ලැක් රින් එක එයාගේ දූට දීලා තියෙනවා කියලා දැනගත්ත කියලා සියල්ලෝ දැන් දන්න හින්දා එයා ෂණිකව මේ ස්ථානයෙන් පිට වෙලා ඩෝහාව හොයාගෙන එන ගමන් එයාට ඇමතුමක් දීලා අහනවා ඔහ කොහෙද ඉන්නේ කියලා. ඩෝහා මේ වෙලාවේදී එයාගේ සීයගේ මිනිඅලු තැන්පත් කරලා තියෙන සිමිටරි එකේ ඉන්නවා කියලා කිව්වට පස්සේ සියල්ලෝ අහනවා ඔහුගේ වටපිටාවේ කවුරු හරි සැකකටයුතු කෙනෙක් ඉන්නවද කියලා. මේ වෙලාවේදී එයා කියනවා බ්ලැක් සූට් දාගත්ත මිනිස්සු හතර දෙනෙක් විතර එහෙම කැරකෙනවා වගේ ඇය දැක්කා කියලා. කවුරු සැක හිතෙන්නේ නැති විදියට පුළුවන් ඉක්මනටම වොෂ්රූම් එකතුලට යන්න කියලා කියපු සෙල්වෝ වොෂ්රූම් එකතුලට ගියාට පස්සේ ඩෝහාට කියනවා ඔයාට දැන් කොහොමටවත් බේරෙන්න විදිහක් නැහැ. ඔය ඉන්න මිනිස්සුව පැහැරගන්න සූදානම් වෙන්නේ. ඔයාගේ ළඟත් මං අර ඔයාට කලින් දුන්නු කොයින් එක පරිසමට තියාගන්න. ඔකෙන් විතරයි මට ඔයා ඉන්න තැන හොයාගන්න පුළුවන් කියලා ඩෝහාට කියද්දිම සංජයගේ මිනිස්සු රෙස්ට්රූම් එකතුලට පැනලා ඩෝහාව පැහැරගන්නවා. කොමන මේ විදිහට ඩෝහාව පැහැරගත්ත සිද්ධිය සෙල්වෝ යාගේ බොස්ට දැනුවත් කරාට පස්සේ බොස් නම් කියන්නේ මේ සිද්ධිය නම් අපිට පොලිසිය සහයත් ලබා ගන්න වේවි කියලා. කොමනත් කියටවත් සංජයගේ මිනිස්සු බුද්ධි නිලධාරීන් එක්ක සම්බන්ධතාව පවත්න්නේ නැහැ කියලා අපිට විශ්වාස කරන්න බෑ. එහෙනම් මේ කේස් එක පොලිසියට කියලා වැඩක් නැති හින්දා මගේ විදිහටම මේ ගැන බලා ගන්නම් කියලා සියලු එයාගේ බොස්ට කියනවා. කොමන ඩෝහාට ලබා දුන්නු කොයින් එක ඇත්තටම GPS ට්‍රැකර් එකක් තියෙන කොයින් එකක්. මේ ට්‍රැකර් එක ඔස්සේ සියලුට ඩෝහාව බැහැරගෙන ගිහපු කණ්ඩායම දැන් පෝට් එකකට ළඟා වෙලා කියලා තහවුරු කරගන්න පුළුවන් වෙනවා. කොමන මේ ට්‍රැකර් එකේ තිබ්බ විදිහට අදාල ලොකේෂන් එකට ගිහලා කන්ටේනර් එකක් පරීක්ෂා කරන්න හදද්දිම සියලුට මේ ආසන්නයේ තිබ්බ තවත් බොක්ස් එකක් ඇතුලේ ටයිමර් එකක් තියලා තිබ්බ බෝම්බ එකක් හොයාගන්න ලැබෙනවා. මේක හරියටම විනාඩි දෙකකින් පුපුරන විදිහට තමයි ටයිමර් එක තියලා තියෙන්නේ. ඩෝහාට මේ අතරවාරයේදී සිහිනකොට ඇයට මේ ඉන්නේ කොහෙද කියලාවත් හරියට නිශ්චයක් නැහැ. කොමන සියොල්ලෝ බොහොම පරිස්සමට තමගේ සාක්කුවේ තිබ්බ පුංචි කිනිසක් අරගෙන මේ ටයිමර් බෝම්බ එකේ සුදු පාට වයක කපනවා. වසනාවට මේ ටයිමර් එක එකපාරටම නතර වුණත් අය තවත් තප්පර කිහිපයකින් නැවත ටයිමර් එක ක්‍රියාත්මක වෙන්න ගන්නවා. කොමනත් මේ ටයිමර් එක ක්‍රියාත්මක වෙන්න
ඉන්න තව තප්පර 10කට අඩු කාලයක් ඉතුරුලා තියෙද්දි ඊළඟට මොකද්ද කරන්න ඕනේ කියලා හිතාගන්නවත් බැරුව හිටපු සියලු අන්තිමට කිනිස් අරගෙන රතු පාට වයක කපලා දානවා අන්තිමට බෝම්බ පිපිරෙන තප්පර 4ක් ඉතුරුලා තියෙද්දි මේ බෝම්බ එක නිෂ්ක්‍රීය කරන්න සියලුට පුළුවන් වෙනවා ඊළඟ මොහොතෙදිම ඩොහා ඉන්නවා කියලා සැක හිතපු මේ කන්ටේනර් එක කඩලා අතුල්ලලා බලද්දි සියලුට දකින්න පුළුවන් වෙන ලැප්ටොප් එකක් සහ මේ ලැප්ටොප් ස්ක්‍රීන් එකේ තවත් ස්ථානයක සංගවගෙන ඉන්න ඩොහා සහ GPS ට්‍රැකර් එකේ තියෙන කොයින් එක වෙන විදියට සියලුව මේ වතාවෙදි මුලා කරන්න මේ බහැරගත් කණ්ඩායම සමත් වෙලා තියෙනවා මේ වෙලාවෙදිම නොදන්නා නම්බර් එකකින් ආපු කෝල් එකකින් කිචෝල් සියලුවට කියනවා පුළුවන් ඉක්මනටම ඩොහාව බැරගෙන පොඩි හරි උමනාවක් තියෙනවා නම් බ්ලැක් රින් එකයි ඔයාලා ළඟ දැනට තියෙන යතුරයි අපට ගෙනත් දෙන්න ඕන කියලා මෙලදී අකවෙච්ච සියලුව මේ ලැප්ටොප් එකට තෙක දිගටම වෙඩි තෙලක් කොඩු කරලා දාලා මෙතනින් පිට වෙලා යනවා ඩොහාගේ පැහැර ගැනීම සම්බන්ධයෙන් දැනටමත් විමර්ශනයක් ආරම්භ කළ තිබ්බ ස්වැට්ටීමෙකුත් එකපාරටම මේ ස්ථානයට කඩාවදිනවා. ඔවුන් මුලින් සැක කරන්නේ සෙල්වෝ තමයි මේ පැහැර ගැනීම සිද්ධ කරන්න ඇත්තේ කියලා. වසනවට මේ ස්ථානයට සෙල්වගේ බොස් නැ විදින්න මෙතන තවත් ලොකු ප්‍රශ්නයක් ඇති වෙන්න තිබ්බා. ක්‍රමන සියලුව මෙතනින් පිටවලා යන කලින් මේ බෝම්බේ කොටසකුත් රහසිගතව එම මේ ස්ථානෙන් අරගෙන යන්නේ මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශනය සිද්ධ කරන්න බලාපොරොත්තු වෙයි. මේ බෝම්බේගේ හොයාගත්ත විශේෂ සිලින්ඩර් කොටස මගේ පරණ යාළුවෙක්ට මුණ ගැහෙන්න ගිහිල්ලා සෙල්වෝ පෙන්නලා මේ ගැන මොන හරි විස්තරයක් දන්නවද කියලා ඔහුගෙන් අහනවා. මේ පුජ්‍යලයන් මේ වෙලාවේදී කියන්නේ මේක ආල්ෆා කියලා හඳුන්වන රුසියානු රහස් ඒජන්ට්ලා විසින් විතරයි මම දන්න විදියට ඔයගේ ඩිවයිසස් පාවිච්චි කරන්නේ ඒ වගේමයි මේ පිපුරවීම සඳහා පාවිච්චි කරන උපංග ලබා දෙන කලින් කොරියන් හමුදා නිලධාරියෙක් විදියට කටයුතු කරපු දැනට ජන්ක් යාඩ් එකක් පවත්වාගෙන යන චෝයිලංග ඔය ඩිවයිසස් තියෙනවා සමහරවිට මිනිහා මුණ ගැහුණා නම් මිනිහා ඔව කාටද විකුණන්නේ කියලා විස්තර දැනගන්න පුළුවන් වේවි කියලා මේ පුජ්‍යලයා සියලුවට කියනවා සියලුව මේ කියන ජන්ක් යාඩ් එකට ළඟා වුණාට පස්සේ මේ චෝයි කියන පුජ්‍යලයට තේරෙනවා මේ පිපුරවීම සම්බන්ධයෙන් යදාගත පොප්මන ද්‍රව්‍ය ගැන විස්තර දැනගන්න තමයි සියලුව ඇවිල්ලා තියෙන්නේ. එහෙම නැතුව එයාගේ නීති විරෝධී අවිජාරාම ගැන තොරතුරු හොයන්නත් නෙවෙයි කියලා. මේ සිලින්ඩර්ස් කොටස් විකුණන්නේ කාටද කියලා ප්‍රශ්න කරද්දිම චෝයාගේ ගැන් එකට අඟවනවා මුට පහර දෙන්න කියලා. අන්තිමට කෙලින්ම චෝයාගේ ඔළුවටම තුවක්කුව දික් කරලා ඔහුට අසන් වෙන්න උත්සාහ කරපු උජලන් කීප දෙනා දිහාට වෙඩි තියලා බාහ කරලා දැම්මට පස්සේ චෝයි ඔන්න කටාරිනවා. එයා මේ සිලින්ඩර් සහ පොප්මන ද්‍රව්‍ය ටික විකුණන්නේ බ්ලැක් ඔපරේෂන් ඒජන්ට් කෙනෙක් වෙච්ච කීචෝල්ට කියලා. ඒ වගේමයි කීචෝල් වැඩ කරන්නේ මහජන නියෝජිත වෙච්ච බෙක්ට කියලා මේ වෙලාවේදී සියල්වට දැනගන්න පුළුවන් වෙනවා. මේ දැනගත සියලුම තොරතුරු ටික එයාගේ බොස් ඩෝහියන්ට කිව්වත් කිචෝල් ගැන විස්තර ටික හොයාගන්න නම් අනිවාර්යයෙන්ම බෙක් කියන මේ මහජන නියෝජිතව අත්අඩංගුවට ගන්න ඕන කියලා කිව්වත් ප්‍රමාණවත් සාක්ෂි නැතුව මේ වගේ ඉහළ බලවත් පුද්ගලයෙක් අත්අඩංගුවට ගන්න විදියක් නැහැ කියලා කිව්වහම මයික්‍රොෆෝන් එකක් තියෙන මෙයාගේ විශේෂ පෙන්න කැලියට ගත්ත සියල්වෝ මේ වෙලාවේදී රෙකෝඩින් එකක් කරනවා. මෙන්න මේ මොහොතේ ඉඳලා එයා ජාතික බුද්ධි එකකේ කෝස්ට් ඒජන්ට් කෙනෙක් විදියට ඉල්ලාස් වෙනවා කියලා. ඊළඟට මේ රෙකෝඩින් එක එයාගේ බොස්ට ලබා දුන්නෝ සියල්වෝ ළඟට කැලිම බෙක හොයාගෙන එයා ජීවත් වෙන බිල්ඩින් එකට ළඟා වෙනවා. මුලින්ම සියල්වෝ මේ බෙගේ ආරක්ෂකයන්ට හතරවටෙන් නැලලා බෙක් දිහාට කැලිම තුවක්කුවක් දික් කරගෙන ගිහිල්ලා ඔහු ප්‍රාණ බේට ගතර පස්සේ මිනහට වෙන කරන්න දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. කීචෝල් ඩෝහාව සංගවගෙන ස්ථානය අනාවරණය කරනවා ඇරෙන්න. කොමුණ මේ තොරතුරු ටික දැනගෙන අහබෝ එමින් ඉදිද්දි සියල්වට නැවත වතාවක් කීචෝල්ගෙන් ඇමතුමක් ලැබෙනවා. ස්ථානය සහ වේලාව කියලා ඩෝහාව බැරගන්න අවශ්‍ය නම් ඉක්මනටම කලින් පොරොන්දු වෙච්ච විදියට යතුරයි රින් එකයි අරගෙන ඔහුව මුණ ගැහෙන්න කියලා. හොෂ බඩුවාහිරාදී ටික ක්ලාස් දෙ කරගන්න සියල්වෝ අපෝයාගේ නිවසට ගිහිල්ලා ඉඳිද්දි නන්නාඳුන පූජලයකගේ නිවසට අතුල් වෙලා කියලා හඳුනගන්නවා. මේ වෙන කවුරුවත් නෙවෙයි වූකාන්. වූකාන් මේ වෙලාවේදී සියල්වට කියනවා එයාගේ සහායකයා වෙච්ච ඩෝහාගේ පැහැර ගැනීම ගැන විස්තර දැනගත්තා. මේ ගැන කතා කරන්න තමයි මං ඔයාව මුණ ගැහෙන්නවා කියලා. මේ වෙලාවේදී සියල්වට වෙන කරන්න දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. එයා රහසිගත විශේෂ නියෝජිතෙක්. ඒ වගේමයි වූකාන්ගේ බොඩිගාඩ් කෙනෙක් විදියට එයාට වැඩ කරන්න සිද්ධ වුණේ ඇයි කියලා එයා මේ වෙලාවේදී අනාවරණය කරනවා ඇරෙන්න. වූකාන් මේ කතාව අහගෙන හිටියට පස්සේ ඔවුන් හැමෝම ඇඳුව කියලා මගේ මුණට පාරක් දීලා කොහොමවත් කමන්නේ ඩොහාව බේරගන්න මෙහෙයුම ගැන දැන් අවධානය දෙන්න ඕනේ කියලා සියලුවට කියනවා. හැබැයි සියල්වෝ මේ වෙලාවේදී වෙන කිසිම ඒජන්ට් කෙනෙක් හරි පොලිසිය හරි මේ බේරගැනීමේ මෙහෙයුමට සම්බන්ධ කරගන්න කැමති වෙන්නේ නැහැ. මොකද මට ලොකු සැකයක් ඇති වෙලා තියෙනවා. පොලිසිය ඇතුලෙන් සහ හමුදාව ඇතුලෙත් බුද්ධියක්කක ඇතුලෙත් බෙක් කියන මහජන නියෝජිතයට එයාගේ මුදල් වලට යට වෙලා වැඩ කරන නියෝජිතයෝ ඇති කියලා. කොහොමවත් මේ මෙහෙයුම තනියම සියල්වෝ ආරම්භ කරනවා කියලා කිව්වට මේ මෙහෙයුමට අවශ්‍ය සහාය ලබා දෙන්න වූකානුත් එකඟ වෙනවා. වෙන විදියට වූකාන් කියන්නේ මාෂල් ආර්ට්ස් වලින් ඉහළටම ගෙපු කෙනෙක් කියලා මේ වෙලාවේදී ඔහු කියනවා. ඒ අනුව මොවුන් දෙන්න එකතු වෙලා ඩෝහාව කිචෝලිසෙන් රඳවගෙන ඉන්න ස්ථානයට ආසන්න වෙනවා. ඉතින් මේ දෙන්නට එකතු වෙලා ඩෝහාව බේරගන්න පුළුවන් වේවිද? ඒ විතරක් නෙමෙයි සෙල්වෝගේ මූලික අරමුණ වෙච්ච යුන් කියන රහස් නියෝජිතයගේ අතුරුදහන් වීම ගැන නිවැරදි සත්‍ය හොයාගන්න පුළුවන් වේවිද? මේ දේවල් දෙකටම උත්තර අරගෙන මං එනවා හරියටම හෙටත් මේ වෙලාවටම මෑන් ටු මෑන් ඇක්ෂන් ත්‍රිලර් ටීවී සීරීස් එකේ අන්තිම කොටස අරගෙන එවැනකන් දිගටම සිංහල මූවී කැප්ස් YouTube channel එකත් එක්ක රැඳිලා ඉන්න කියලා හැමෝටම ආදරේ මතක් කරනවා.